මේ අමාත්‍යංශයේ අපි දන්නවා අභියෝග රාශියක් වෙන්න කියාව. ස්විට්සර්ලන්ත තානාපතිකාරලේ ප්‍රශ්නේ ඒකාව. ඊළඟට බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර මහේස්ත්‍රාත් අධිකරණයකින් දුන්නා තීන්දුවක් අපේ රණවිරුකට ක්‍රියාවක් සම්බන්ධයෙන්. දැන් ඒව සම්බන්ධයෙන් සහ ඊළඟට මාර්තු මාසේ එනවා ජිනීවවල නැවත වතාවක් කරලා අවුරුද්දකට වතාවක් වෙන ප්‍රශ්නේ. අපි ඒවට සූදානම් වෙන්න ඕනේ. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳන්න ඕනේ ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය, ඒකීයත්වය කිසිදු හානියක් නොවන ආකාරයෙන් තමයි අපේ මධ්‍යස්ථ භාවය රැකගනිමින් අපි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. ජනාධිපතිතුමා ඉන්දියාවේදී ඉන්දියානු නායකයන් සමග ඉතා පැහැදිලිව එතුමාගේ ස්ථාවරය කිව්වා. නෝ ලෝකෙම දන්නවා මේ ප්‍රතිපත්තිය මේ. ඒ නිසා මතක තියාගන්න මේ ලබාගත් ජයග්‍රහණය පුළුවන් නම් පළුදු කරන්න ජාත්‍යන්තර වශයෙන් තමයි විවිධ සිද්ධීන් පහුගිය කාලය තුල සිද්ධ වුණේ.